කුමාර සංගක්කාර කිව්වම අපිට මතක් වෙන්නේ ශ්‍රී ලංකාව බිහිකරපු ලෝක පූජිත පිතිකරුවා. ඒ වගේම විශිෂ්ට කඩුළු රකින්නෙක් සහ දක්ෂ නායකයෙක් කියලත් අපේ මතකයට එනවා. අද අපි කතා කරන්න යන්නේ සංගක්කාර කියන පිතිකරුවවත් කඩුළු රකින්න ගැනවත් නෙවෙයි, සංගක්කාර කියන පන්දු යවන්න ගැන. ඒ කියන්නේ සංගක්කාරගේ නම පන්දු යැවීමේ ලෝක වාර්තා අතර සටහන් වෙලා තියෙනවා. අපි බලන්න යන්නේ සංගක්කාර මේ විදිහට ලෝක වාර්තා පොතට යන්නේ මොන විදිහට පන්දු යවලද කියලා. ඇත්තටම කියනවා නම් සංගක්කාරගේ නම පන්දු යැවීමේ වාර්තා අතර සටහන් වෙලා තියෙන්නේ පන්දු යවල නම් නොවේ, පන්දු නොයවා ඉඳලා. ඔයාලා දන්නවද තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතේ එකම පන්දුවක්වත් යවන්නේ නැතුව වැඩිම ටෙස්ට් ලකුණු ගත්ත පිතිකරුවා කවුද කියලා? ඒ වார்த்தාවට හිමිකම් කියන්නේ නව ශ්‍රීලන්තයේ බිහි කරපු සුපිරි පිතිකරුවෙක් වන ස්ටීවන් ෆ්ලෙමින්. ෆ්ලෙමින් ටෙස්ට් තරඟ 111කදී ලකුණු 7172ක් ලබා ගනිද්දී එකම පන්දුවක්වත් යවලා නැහැ. පන්දු යවන්නෙක් විදියට පන්දු යවුවත් කඩුලක් දවා ගන්න අසමත් වෙලා වැඩිම ටෙස්ට් ලකුණු ගත්ත ක්‍රීඩකයා විදියට ලෝක වார்த்தාවට හිමිකම් කියන්නේ සංගක්කාර. සංග ටෙස්ට් තරඟ 134කට ක්‍රීඩා කරලා පිතිකරුවෙක් විදියට ටෙස්ට් ලකුණු 12400ක් ලබා ගත්තත් පන්දු යවන්නෙක් විදියට එකම කඩුල්ලක්වත් දවා ගන්නට සමත් වෙලා නැහැ. එක් දින තරඟවලත් වැඩිම ලකුණු ප්‍රමාණයක් පන්දු යවන්නෙක් විදියට එක පන්දුවක්වත් යවන්නේ නැතුව ලබාගත් ප්‍රතිකරුව තමයි කුමාර සංගක්කාර කියන්නේ. සංග එක් දින තරඟ 404කට ක්‍රීඩා කරලා එක් දින ලකුණු 14234ක් රැස් කළත් ඒ තරඟවල එක පන්දුවක්වත් පන්දු යවන්නෙක් විදියට යවලා නැහැ. මේ වார்த்தාවේ සංගට පස්සෙන් ඉන්නේ ඇඩම් ගිල්ක්‍රිස්ට්. ගිල්ක්‍රිස්ට් එක් දින ලකුණු 9619ක් ලබා ගනිද්දී එක පන්දුවක්වත් පන්දු යවන්නෙක් විදියට යවලා නැහැ. මේව තමයි සංගාගේ අපූර්ව වார்த்தා. මේ ලෝක වார்த்தා කවුරු හරි පහු කරලා යයි කියලා ඔයාලට අනුමාන කරන්න පුළුවන් නම් අපිට කමෙන්ට් කරන්න. ක්‍රිකට් පිටියේ සිදුවන මේ වගේ සුවිශේෂී දේවල් බලන්න තවමත් ඔයා අපේ YouTube channel එකට subscribe කරලා නැතිනම් වීඩියෝට පහතින් තිබෙන රතුපාට subscribe button එක click කරලා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝව තවත් යහළුවෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.